හම සුදු කරනවා කියන ක්‍රීම් ගැන පහුගිය දවස්වල සෑහෙන කතා වුණා. ක්‍රීම් විකුණලා පුළුවන්ද ඔච්චර හම්බ කරන්න? සමහරු එහෙම ඇහුවා. සමහර ගැටුම් පිටිපස්සේ තියෙන්නේ ක්‍රීම් තරඟයක්ද කියලත් සමහරු අදහස් පළ කළා. මේ සියල්ල මෙසේ තිබියදී නීති විරෝධීව රටට ගෙන්නපු හම සුදු කරන ආලේපනද ඇතුළත් රූපලාවන්‍ය තොගයක් පිළිබඳ සහ මේ රූපලාවන්‍ය තොගය හොරෙන් වරායනුත් පැන්නුවා කියලා බැලුම්ගලට තොරතුරක් ලැබුණා. මේ පිළිබඳ අපි රේගුවෙන් ඇහුවා. රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වේ ඔව් එහෙම සිද්ධියක් ගැන ඔවුන්ටත් තොරතුරු ලැබුණු බව, ඒ අනුව විමර්ශන සිදු කළ බව, විමර්ශන ප්‍රතිඵලය ලෙස රේගුවේ ඉහළම තලයේ නිලධාරීන් කිහිප දෙනෙකුට විනය ක්‍රියාමාර්ග අරගත්තු බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා බැලුම්ගලට කිව්වා. මාධ්‍ය වාර්තා පළලා තිබුණා රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩතහනම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. මොකක්ද මේ සිද්ධිය? පසුගිය දවසක ශ්‍රී ලංකා රේගුවේ නවදෘතයෙන් ආරම්භ කරලා තියෙන අභ්‍යන්තර කටයුතු අංශයට ඔත්තුවක් ලැබුණා. අපි අලුතෙන්ම පිහිටලා තියෙනවා රේගු නිලධාරීන්ගේ විෂමාචාර සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි බහරගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා ඒ අදාළ නිලධාරීන් වරදක් කළා තියෙනවා නම් ඔවුන්ට දඬුවම් දීමට සඳහා තමයි, සහ ඒ මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීම සඳහා තමයි අලුතෙන්ම මේ අංශය අපි පිහිටුවේ. ඉතින් මේ අංශයට ලැබුණු තොරතුරක් මත අපි විමර්ශනයක් දියත් කරා. ඒදී අපිට හොයාගන්න ලැබුණා සුවඳ විලවුන් සහ රසායන ද්‍රව්‍ය වගේ දේවල් අඩංගු බහලුමක් නීති විරෝධී ලෙස ඒ අදාළ බලපත්‍ර, විශේෂයෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරී බලපත්‍ර, ඒ වගේම ආනයන සහ අපනයන පාලකගේ බලපත්‍ර ලබාගෙන ආනයන කළ යුතු දේවල් එසේ බලපත්‍ර නැතුව ආනයන කරලා තිබුණා ඒ කන්ටේනර් එකේ තිබුණ වඩු අතරේ. මෙන්න මේ බහලුම අඩංගු බහලුමේ තිබුණු බහඬ නිසි ක්‍රමවේදයකින් තොරව නීති විරෝධී ලෙස රේගු බදු නොගෙවා ඒ අදාළ බලපත්‍ර ලබා නොගෙන රේගුවෙන් නිදහස් කිරීම සඳහා නිලධාරීන් කීප දෙනෙක් උදව් කරලා තියෙනවා කියලා අපිට සැකයක් තිබුණා. ඒ සැක පිට තමයි විමර්ශනය සිදු කරේ. එහිදී ඒ අංශයේ කියන්නේ කොළඹ ග්‍රෑන්ඩ් පාස්සේ පිහිටි ග්‍රේ ලයින් දෙක බහලුම් පරීක්ෂණ අංගනයේ සේවය කරන නිලධාරීන් හතර දෙනෙක් තමයි මේ වන විට සැකපිට විමර්ශනය ඉදිරියට කරගෙන යාම සඳහා අපි රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් වැඩ තහනමකට ලක් කළා තියෙනවා. මෑත කාලයේදී මං හිතන්නේ මේ ප්‍රථම වතාවට තමයි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මේ වගේ තත්ත්වයට පත් වෙන සිද්ධ වුණේ. හැබැයි ඉතිහාසයේ තියෙනවා අපි රේගු අධ්‍යක්ෂවරුන් පවා ලක් කරලා තියෙනවා විමර්ශන වලට, සහ ඊට පස්සේ ඔවුන්ට දඬුවම් දීලා තියෙනවා. දඩමුදලක් අය කළ බවට තොරතුරු වාර්තා වෙනවා මේ ආනයනය කිරීම කරපු පුද්ගලයන්ගේ, මේ සම්බන්ධයෙන් තොරතුරු තියෙනවද? ඔව්, දැන් විමර්ශනයේදී අපිට හෙළිවෙලා තියෙනවා යම් දඩමුදලක් අය කරගෙන තියෙනවා කියලා. නමුත් ඒ දඩමුදල අය කළ යුතු ගණනට වඩා බොහෝම අඩු ගණනක් විදිහට තමයි අපිට පෙනී යන්නේ. කෙසේ වෙතත් විමර්ශන කටයුතු සම්පූර්ණයෙන් අවසන් කෙරුවට පස්සේ තමයි අපිට මේ සම්පූර්ණ තොරතුරු අනාවරණය කරගන්නට හැකි වෙන්නේ. ඊට පස්සේ අපිට මාධ්‍ය නිකුත් කරන්න පුළුවන් මේ තොරතුරු. රේගුවේ මේ විමර්ශනයේ සිදුවෙන්නේ සහ ජ්‍යෙෂ්ඨතම රේගු නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් මේ විනය ක්‍රියාමාර්ග ගැනෙන්නේ නීති විරෝධීව රටට ගෙන්නපු රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගය සහිත කන්ටේනරය නීත්‍යානුකූල පටිපාටියෙන් බැහැරව වරායෙන් පන්නපු නිසා, රේගුවෙන් නිෂ්කාශනය කරනු නිසා, ඒ හන්දා රටට අහිමි වෙච්චි බදු මුදල නිසා. ඔව්, ඒක ගණනය කළ යුතු අලාභයක්, ඒක වැළැක්විය යුතු වරදක්. හැබැයි ඒක විතරක් නෙමෙයි වරද, ඒක විතරක් නෙමෙයි අලාභය. හොරපාරෙන් රූපලාවන්‍ය ආලේපන සහ වෙනත් රූපලාවන්‍ය ද්‍රව්‍ය මෙහෙම අපේ රටට එනවා කියලා බැලුම්ගල මීට පෙරත් අවස්ථා කිහිපයක පෙන්වා දුන්නා. එහෙම හොරපාරෙන් එන රූපලාවන්‍ය ආලේපන සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය අපේ රටේ පුරවැසියන් ලෙඩ කරනවා කියලත් අපි පෙන්වා දුන්නා. මේ බොහෝ රූපලාවන්‍ය ආලේපන පිටරටින් එන ඒවා, මේ බොහෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය පිටරටින් එන ඒවා අපේ රටට එන්නේ කිසිම නියාමනයක් නැතිව. මේවායේ අන්තර්ගතය මොනවද, මේවා හැදුවේ කවුද, මේවා ගෙන්නුවේ කවුද, මේ කිසිම තොරතුරක් නැහැ. සමහර විට මේ ආලේපන වල පිළිකාකාරක බොහෝ අඩංගුයි. පිළිකාකාරක සහිත මේ ආලේපන සහ වෙනත් රූපලාවන්‍ය ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් අපේ රටේ පුරවැසියන් දැනටමත් ලෙඩ වෙලා, ආසාත්මිකතාවලට ලක් වෙලා, යලි නිවැරදි කළ නොහැකි විපාකවලින් ඔවුන් පීඩා විඳින්මින් ඉන්නවා. මමත් ඔය
මිල්කින් ක්‍රීම් වර්ග ගත්තා. අරගෙන මටත් ඔය වගේම මික්ස් කරලා ක්‍රීම් එකක් දුන්නා. මම ඒක ගාලා මගේ මූණ සම්පූර්ණම කළු වෙලා දිලිසෙනවා වගේ. කළුයි දිලිසෙනවා නිකන් අර මේ පපඩමක් වගේ. මිනිස්සු මගෙන් අහන මොකද්ද වගේ මූණට වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම ડોක්ටර්ස්ලා ළඟට ගියාම එයාලා කිව්වා ඔයා මොන හරි වැරදි ක්‍රීම් එකක් ගාලා තිනවා. ඒක නිසා මේ පිග්මන්ටේෂන් එක ඇවිල්ලා තියෙනවා. ඔයාට මේක සෑහෙන කාලයක් යනවා හොඳ කරන්න කියලා. ඇත්තටම මම සෑහෙන මුදලක් යට කළා යට කරා මේ පිග්මන්ටේෂන් යවන්න. ඒ තරම්ම මානසික පීඩනයකින් හිටියේ මේ මගේ මූණ ගැන. හොරපාරෙන් රටට ගෙන්නන මේ රූපලාවන්‍ය ආලේපන සහ වෙනත් රූපලාවන්‍ය ද්‍රව්‍ය බොහෝ විට ඔය පකිස්තානය, මැලේසියාව වගේ රටවල් වල කිසිදු ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කෙරෙන ඒවා. සමහර විට අගුපිල්වල. එහෙම තමයි කියවෙන්නේ. අපේ රටට ගෙන්නද්දිත් ඒ ගැන නියාමනයක් නැහනේ. හොරපාරෙන් නම් මේව රටට එන්නේ. රේගුව බලන්නෙත් නැත්තං ඒ දිහා. නියාමනයක් කොහෙත්ම නැහනේ. ඉතින් ඒවා වෙළඳපොළට ඇවිත් විවෘත වෙළඳපොළේ හරි සරලව හරි නිදහසේ අලෙවි කෙරෙනවා. දෙකයි දාන්න බයි මේකයි හදලා මේක පෙන්නන්න අපිට ඉස්සෙල්ලාම මේක අපි ගාන්නේ හමටනේ. ඉස්සෙල්ලාම හම ගත්තොත් හමේ පිළිකා රෝග හැදෙන්න පුළුවන්. ඒක අපිට පිළිකා රෝග විශේෂඥයන් විසින්ම ඔප්පු කරලා පෙන්නලා දෙනවා. ඊට අමතරව ඔබතුමා කිව්ව සියලුම ලෙඩ වර්ගව හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ සයිඩ් ඩිෆෙක්ට්ස් හැදෙන අතුරු ආබාධ. ඊට අමතරව විශේෂයෙන් අම්මා කෙනෙක් ගෑවොත් දරුවෙක් හම්බෙන්නේ අම්මා කෙනෙක් ගෑවොත් අම්මගේ හම තුලින් ස්කින් ඇබ්සෝප්ෂන් තුලින් ඇතුළත් වෙලා කෙලින්ම වැදාමාහරා දරුවා තුළට ඇතුළු වෙන්න පුළුවන්. එහිදී දරුවාගේ නියුරෝන වලට පවා හානි වෙලා දරුවා බුද්ධිය ඉතාමත් අඩු වර්ධිතතාවයක් වෙන්න පුළුවන්. නියුරෝන ඩැමේජ් වෙනවා කියන්නේ අපේ ස්නායු පද්ධතියට හානි කරනවා. මේ හැම දෙයක්ම කරන එකම මූල ද්‍රව්‍ය තමයි අපි ඊළඟට සඳහන් කරන්නේ. මොකක්ද? ඒක මර්කරි. බ්ලීචින් ගැන ගොඩක් අය කතා කරනවා. දැන් මේ 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 සුදු කරන ක්‍රීම් වල නැත්නම් වයිට්නින් ක්‍රීම් වල බ්ලීචින් තියෙනවා. බ්ලීචින් හරි නරකයි කියලා. ඒක තහනම්. ඒ වගේම නරකයි රස මේ මේ රසදිය නැත්තම් තාමත් නරක දෙයක්. මර්කරි කියන්නේ රසදිය. මේ රසදියේ තියෙන්න පුළුවන් නීතියෙන් එකයි එක ඒකකය, ඒ කියන්නේ යුනිට් එක අපි මනින්නේ මිලිග්‍රෑම් පර් කිලෝග්‍රෑම් නැතහොත් ඊට සමානම නම තමයි PPM. ඒ කියන්නේ parts per million. එකක් තියෙන්න පුළුවන් අපි ඇතුළත් කරලා නෙමෙයි. පොටස් මිලියනයකට එකක්. එහෙම නැත්නම් කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකක්. ඒ කියන්නේ කිලෝග්‍රෑම්යක් ඇතුළේ තියෙන්න පුළුවන් මිලිග්‍රෑම් එකක්. මේකත් මේ කවුරුවට දාන්න දෙන්නේ නැහැ. ඒක අපේ වතුර ප්‍රභව වල, ශාක ප්‍රභව වල තියෙන්න පුළුවන්. ස්වභාවික ස්වභාවිකව තියෙන්න පුළුවන් නිසා එහෙම මට්ටමක් දාලා තියෙනවා. නමුත් පාරිභෝගික අධිකාරිය මගින් අන්තිමටම හොයාගත්ත ක්‍රීම් එකේ තිබුණා 55,000 මිලිග්‍රෑම් පර් කිලෝග්‍රෑම්. හොරපාරෙන් රටට ගෙනාපු සහ හොරපාරෙන් වරායෙන් පන්නපු රූපලාවන්‍ය ද්‍රව්‍ය අඩංගු කන්ටේනරය සම්බන්ධයෙන් රේග්වේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් 4 දෙනෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම අගය කරනවා. මේක ඉතා හොඳ පූර්වාදර්ශයක්. මේ පන්නේ අකටයුතුකම් කරන්න එපා කියලා අනෙක් රේගු නිලධාරීන්ටත් බලපෑම් කරන්න. හේතුව රේගුවේ සිදුවෙන වංචා, දූෂණ සහ වෙනත් අකටයුතුකම් පිළිබඳ පහුගිය දිනවල නැවත නැවත ඇඟිල්ල දික් වුණා, චෝදනා ඉදිරිපත් වුණා. දැන්වත් ඕක නවත්තන්න. හැබැයි මේ හොරපාරෙන් එළියට ගිය එකම කන්ටේනරය නෙමෙයි. මෙහෙම තවත් කන්ටේනර එළියට යනවා. ඒ අතර තියෙන්නේ රූපලාවන්‍ය ද්‍රව්‍ය සහිත කන්ටේනර විතරක් නෙමෙයි. තව තව දේවල් තියෙන කන්ටේනරුත් තියෙන්න පුළුවන්. ඒ ගැනත් හොයන්න. බදු අහිමි වීම වළක්වා ගත යුතුය. හැබැයි බදු අහිමි වීම විතරක් නෙමෙයි වළක්වා ගත යුතු වරද. නියාමනයක් නැතිව හැම කුණු ගොඩම අපේ රටට එනවනම් එතන අවුලක්. ඒ එන කුණු නිසා අපේ රට ලෙඩ වෙනවනම් ඒක අවුලක්. ඒ නිසා එන්නේ මොනවද, ඒවායේ ප්‍රමිතිය මොකක්ද කියන එක පිළිබඳ
නිසි නියාමනයක් ද අවශ්‍යයි. ඒ සඳහා තියෙන යාන්ත්‍රණ හරියට ක්‍රියාත්මක කරන්න. යාන්ත්‍රණවල හිල් තියෙනවනම් ඒ හිල් ඉක්මනින් වහන්න. ඒකත් අවශ්‍යයි.